Hi beauties. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නවනේද? ඔන්න මම අදත් ඔයාගේ ළඟට තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ skin එකට ගොඩක්ම හොඳ all skin type use කරන්න පුළුවන් skin එකට හොඳ nourishment එකක් ලබා දෙන egg face mask එක ගැන. ඉතින් මේ mask එක හරියටම හදාගන්න ආකාරය, ඒ වගේම use කරන ආකාරය මේ සියලුම දේවල් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙමනම් අපි ගිහිල්ලා බලමු මොනවාද මේ විස්තර කියලා. YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න කියලා ඔයාලට invite කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ videos බලා ගන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් එහෙමනම් අපි යමු video එකට. කොරෝනා ප්‍රශ්න නිසා ඇත්තටම ගොඩ දෙනෙක් salon වලට යන්නෙත් නැහැ. බයෙන් ඉන්න නිසාම ඔන්න මම හිතුවා ගෙදරදීම ඔයාලට කරගන්න පුළුවන් face mask එකක් ගැන කියලා දෙන්න. ඉතින් මේ mask එක තමයි egg face mask එක. ඉතින් මේ mask එකෙන් අපිට ගොඩක් හොඳ result ලබා ගන්න පුළුවන්. Egg කියන්නේ ඉතින් අපේ hair එකට වගේම skin එකට වගේම අපේ ශරීරයේ අභ්‍යන්තරයටත් ගොඩක් හොඳ පෝෂණයක් ලබා දෙන හොඳම ආහාරයක්. ඉතින් බය නැතුව ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ skin එකටත් හොඳම result ලබා දෙනවා මේ egg වලින්. ඉතින් ඔයාගේ skin එක ගොඩක් dry නම්, ඒ වගේම ඔයාගේ skin එක අවබැහැගෙන්වීම වෙලා තියෙනවා නම්, ඒ වගේම ඔයාගේ skin එකේ wrinkles තියෙයි නම්, ඒ වගේම ඔයාගේ skin එකට හොඳ nourishment එකක් ලබා දීලා skin එකේ පැහැය වැඩි කරන්න පහසුවෙන්ම ඔයාට මේ face mask එක පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර ෆේස් මාස්ක් එක ඇත්තටම පිට රටවල් වල ගොඩක්ම ජනප්‍රිය, ඒ වගේම ගොඩ දෙනෙක් ඉන්දියන් ඔලිව් පවා වැඩියෙන් පාවිච්චි කරන හොඳම ෆේස් මාස්ක් එක. මේ ෆේස් මාස්ක් එක සකසා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා යෝගට්, ඒ වගේම මී පැණි, ඒ වගේම දෙහි පොඩි කෑල්ලක්, ඒ වගේම එග් එකක්. අපි බලමු දැන් මේ ෆේස් මාස්ක් එක සකසා ගන්න ආකාරය. ඉතින් ඔයා පළමුවෙන්ම අත් දෙක පිරිසිදු කර ගන්න හොඳට. ඊට පස්සේ පිරිසිදු භාජනයක් අරගෙන egg එක අරගෙන මේ විදිහට පොඩ්ඩක් egg එක කඩලා egg එකේ සුදු මදේ විතරයි අපි මේ මාස්ක් එකට ගන්නෙ. ඉතින් egg එකේ සුදු මදේ මේ විදිහට වෙන් කර ගන්න. ඊට පස්සේ සුදු මදේ මේ විදිහට වෙන් කරගෙන ඊට පස්සේ දෙහි කෑල්ල අරගෙන දෙහි කෑල්ලෙන් දෙහි බිංදු 4ක් 5ක් වගේ වෙන්න මේකට එකතු කරගන්න. මේ පැණි එකනොත් තේ හැඳි 1ක් එකතු කරගන්න. ඊට පස්සේ යෝගට් එකනොත් තේ හැඳි 1ක් මේකට එකතු කරගන්න. හොඳට මතක තියාගන්න ඔයාගේ skin එකේ ගොඩක් oil තියෙන yogurt එකතු කරගන්න එපා. අනිත් ingredients ටික විතර එකතු කරගෙන හදලා use කරන්න. Dry skin එකට, ඒ වගේම normal skin එකට yogurt එකතු කරගත්තට කමක් නැහැ. Yogurt කියන්නේ skin එකට ගොඩක්ම හොඳ ingredient එකක්. ඒ වගේම මී පැණි කියන්නේ skin එකට ගොඩක් හොඳ, skin එක හොඳට glow කරන, skin එක හොඳට hydrate කරන ingredient එකක්. ඉතින් මේ ingredient ඔක්කොම එකතු වුණාම ඇත්තටම මේ face mask එකෙන් හොඳ පෝෂණයක්, හොඳ result ගොඩක් අපිට ලැබෙනවා. ඒ වගේම දෙහි කියන්නේ ස්වභාවික බ්ලීචින් එකක්. බ්ලීචින් කියවට බය වෙන්න එපා. මේක ස්වභාවික බ්ලීචින් එකක්. skin එකට ගොඩක්ම හොඳයි. විටමින් C බහුලයි දෙහිවල. ඉතින් විටමින් C skin එකට අපිට ගොඩක් හොඳ දෙයක්. skin එකට අත්‍යවශ්‍යම විටමින් එකක්. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට ingredient ඔක්කොම හොඳට mix වෙන්න මේ විදිහට හොඳට mix කරගන්න. අපි ගිහිල්ලා බලමු මේ ෆේස් මාස්ක් එක අපේ skin එකට apply කරගන්න ආකාරය. අපි ඕනිම ෆේස් මාස්ක් එකක්, ෆේස් පැක් එකක් අපේ skin එකට පාවිච්චි කරන කලින් අපි හොඳම result ලබා ගන්න නම් පළමුවෙන්ම හොඳට අපේ සම පිරිසුදු කරගන්න ඕනේ. ඉතින් මම පළමුවෙන්ම මේ mask එක යූස් කරන්න පෙරත් මගේ skin එක හොඳට පිරිසුදු කරගන්නවා. ඒ සඳහා මම පළමුවෙන්ම face wash එකක් දාලා මගේ මුහුණ පිරිසුදු කරගන්නවා. ඊට පස්සේ මම මගේ මුහුණ හොඳට cleanser කරනවා. ඉතින් cleanser එක සඳහා මම පාවිච්චි කරන්නේ Spa Ceylon brand එකේ එන mint firming cleanser එක.
ඉතින් මම මගේ මුහුණ හොඳට ක්ලෙන්සර් කරගත්තට පස්සේ ක්ලෙන්සර් එක සෝදලා ඉවත් කරගෙන මම මගේ මුහුණ හොඳට ස්ක්‍රබ් කරනවා. ඉතින් ස්ක්‍රබ් කරන එකත් ගොඩක්ම වැදගත් මාස්ක් එකක් හෝ ෆේස් පැක් එකක් ස්කින් එකට යූස් කිරීමට පෙර අපේ ස්කින් එකේ රැඳිලා තියෙන මැරුණු සම හොඳින් ඉවත් වුණාම තමයි අපි පාවිච්චි කරන මාස්ක් එකේ එහෙම නැත්නම් ෆේස් පැක් එකේ තියෙන හොඳ පෝෂණය අපේ ස්කින් එකට හොඳට උරාගෙන හොඳට අපට හොඳින් රිසල්ට් ලබා දෙන්නේ. ඒක නිසා මම පළමුවෙන්ම මගේ මුහුණ ෆේස් වොෂ් කරලා ක්ලෙන්සර් කරලා ඒ වගේම ස්ක්‍රබ් කරලා ඉවර වෙලා මම ස්ක්‍රබ් එක සෝදලා ඉවත් කරගත්තට පස්සේ මගේ මුහුණේ තෙත මාත්තු කරලා මම මේ ආකාරයට බ්‍රෂ් එකකින් මම හදාගත්ත මේ එක් ෆේස් මාස්ක් එක මගේ මුහුණට ඇප්ලයි කරනවා. ස්ක්‍රබ් එක සෝදා ඉවත් කරගත්තට පස්සේ මුහුණේ තෙත මේ විදිහට සර්වියට් පේපර් එකකින් හෝ ටවල් එකකින් වගේ තෙත මාත්තු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත එක් ෆේස් මාස්ක් එක මේ විදිහට මුහුණට ඇප්ලයි කරගන්න. බ්‍රෂ් එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි, බ්‍රෂ් එකක් නැත්නම් ඇඟිලි තුඩු වලින් හරි ආලේප කරගන්න. ඉතින් මේ විදිහට මුහුණට මේ මාස්ක් එක ආලේප කරලා විනාඩි 25ක් 30ක් තියෙන ඇරලා ඊට පස්සේ හොඳට මුහුණ වොෂ් කරගන්න. මුහුණ වොෂ් කරගත්තට පස්සේ මුහුණ ටෝන කරලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරගන්න. ඉතින් මේ මාස්ක් එකක් මුහුණට දාගත්තට පස්සේ ඒ විනාඩි 25 ඔයා නිදහසේ ඉන්න කතා කරන්න එපා. නිදහසේ ඉන්න ඒ වගේම ඔයාට පුළුවන් මේ මාස්ක් එක සතියට දවසක් වගේ වෙන්න මුහුණට දාගන්න. ඇත්තටම ගොඩක්ම හොඳයි සතියට දවසක් වෙන මේ ස්වභාවික ෆේස් මාස්ක් එක ඔයාට කරගන්න පුළුවන් නම්. මාස්ක් එක සෝදා ඉවත් කර පස්සේ මුහුණේ තෙත මාත්තු කරලා ටෝන එක විදිහට මම පාවිච්චි කරේ ලෝරියල් බ්‍රෑන්ඩ් එකේ ඉන වයිට් පර්ෆෙක්ට් ටෝන එක. ඊට පස්සේ මම මගේ ස්කින් එක මොයිස්චරයිසර් කර ගැනීම සඳහා ඇලෝ ජෙල් පාවිච්චි කරා. ඉතින් ඔයත් මේ විදිහට මේ ටික කරන්න. ඇත්තටම මාසයක් වගේ අපි එක දිගටම සතියට දවස ගානේ කරගෙන යද්දී අපේ ස්කින් එකේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකටත් ගොඩක්ම හොඳයි, රෙලවටින් පාලනය කරනවා. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අපේ ස්කින් එකට සතියට දවසක් හෝ මාස්ක් එකක් කර ගැනීම ගොඩක්ම වටිනවා. ඉතින් මම හිතනවා මම අද ගෙනාපු මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයා දන්නේ නැති ගොඩක් විස්තර මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඒ වගේම අහපව් දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙමනම් ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.